ලෝකේ වැඩියෙන්ම කතා කරන භාෂාව මොකක්ද කියලා අහුවොත් ගොඩක් අයගේ ඔළුවට මුලින්ම එන භාෂාව තමයි ඉංග්‍රීසි භාෂාව කියන එක. හැබැයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා එතනින් එහාට ගිහින් මේ ලෝකේ ප්‍රචලිතම අනිකුත් භාෂාවල් මොකක්ද කියන එක. අපි තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න ඒ වගේම bell button එක ඔබන්නත් අමතක කරන්න එපා. අපි මුලින්ම අවධානය යොමු කරමු මව් භාෂාවක් වශයෙන් ලෝකේ ප්‍රචලිතම භාෂාවල් ගැන. ලෝක ජනගහණයෙන් 11.92% ප්‍රමාණයක්. එහෙමත් නැත්නම් මිලියන 918ක ප්‍රමාණයක් චීන භාෂාව තමුන්ගේ පළමු භාෂාව විදිහට භාවිතා කරනු ලබන. ඒත් එක්කම ස්පාඤ්ඤ භාෂාව ලෝක ජනගහණයෙන් 5.9ක එහෙමත් නැත්නම් මිලියන 480ක ප්‍රමාණයක් තමන්ගේ මව් භාෂාව විදිහට හසුරවනු ලබනවා. මව් භාෂාවක් වශයෙන් ලොව තුන්වන ස්ථානයේ හිමි කරගෙන තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාව වන අතර ලෝ ජනගහණයෙන් 104.92ක එහෙමත් නැත්නම් මිලියන 379ක ප්‍රමාණයක් ඔවුන්ගේ පළමු බස වශයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිගනු ලබනවා. මින් අනතුරුව ලෝකයේ ප්‍රධානතම මව් භාෂා ලයිස්තුව ගැන අවධානය යොමු කළොත් අපිට පිළිවෙලින් හින්දි භාෂාව මිලියන 341ක්, බෙන්ගාලි භාෂාව මිලියන 300ක්, පෘතුගීසි භාෂාව මිලියන 221ක්, රුසියානු භාෂාව මිලියන 154ක් සහ ජපන් භාෂාව මිලියන 128ක ප්‍රමාණයක් භාවිත කරන බව දැක ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කල්පනා කරනවා ඇති ඉංග්‍රීසි භාෂාව මව් භාෂාවක් විදියට ලෝකයේ තුන්වෙනි ස්ථානයේ ගත්තාත් ලෝකයේ ප්‍රචලිතම භාෂාව විදියට භාවිත වෙන්නේ ඇයි කියලා. ඒකට ප්‍රධානම හේතුව වන්නේ ලෝකයේ දෙවනි භාෂාවක් විදියට ඉංග්‍රීසි වලට තිබෙන ප්‍රමුඛත්වය. අද වන විට බිලියන 1.348ක ප්‍රමාණයක් පළමු සහ දෙවනි භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිත කරන අතර චීන භාෂාව බිලියන 1.12ක ප්‍රමාණයක් පළමු සහ දෙවන භාෂා ලෙස භාවිත කරනු ලබනවා. මීට අමතරව එකතුවක් වශයෙන් පිළිවෙලින් හින්දි, ස්පාඤ්ඤ සහ අරාබි භාෂාවල් වලටත් ලෝකයේ ඉතාමත් ඉහළ ස්ථානයක් අපිට දැක ගන්න පුළුවන්. නමුත් මේ වන විට පළවි ඇති සමීක්ෂණ වාර්තා අනුව ඉතාමත් දුදුරේදීම ලෝකයේ අංක 1 සහ ප්‍රචලිතම භාෂාව ලෙස චීන භාෂාව කිරුළු පළඳින බව විශේෂඥයන් පවා මත පළ කරලා තිබෙනවා. ඕගොල්ලන්ට භාෂාවක් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණොත් ඕගොල්ලෝ මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන භාෂාව කියන එක අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒත් එක්කම මේ වගේ වටිනා වීඩියෝස් ඉදිරියටත් බලන්න කැමති නම් අපිව subscribe කරන්න, ඒ වගේම bell button එක ඔබන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. සීලොම දිනාට සුබ දවසක්.